අයිබෝන් ලංකාදීප ඔන්ලයින් කතා විත්තස් අද අපේ වැඩසටහනේ මින් ඉහතදීත් කතා කරපු මාතෘකාවක් සම්බන්ධයෙන් තමයි කතා කරන්න අපේ මේ සූදානම. අපි නිරන්තරයෙන් කතා කරනවා අපේ සමාජයේ ඉන්න ලිංගික සුළුතර ප්‍රජාව ගැන. කතරම් කතා කරත් මේ මාතෘකාව මාතෘකාවක් පමණක් බවට පත් වෙලා තාම අපි සූදානම් නැ මේ අපේම පිරිසක් කියලා පිළිගන්නට. ඒ නිසා මේවන තෙක් තව දුරටත් මෙහෙම ගියොත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් අපිට කතා බහ කරන්නට සිද්ධ වෙනවා. කොහොම කෙසේ මේ මාතෘකාව අපි කතා කරත් නිරන්තරයෙන් විවේචනයට ලක් වෙනවා. විවේචන විතරක් නෙමේ මඩ අවලාද බොහොමයි. අපි මින් එහෙතදීත් මේ සම්බන්ධයෙන් කතා කරපු විවිධ වැඩසටහන් වලදී අපිට එල්ල වූ චෝදනාත් බොහොමයි. අපි විවේචනයට ලක් වූ අවස්ථාත් බොහොමයි. කෙසේ හෝ මේ අපි වගේ අපේම ප්‍රජාව. ඒ නිසා අද දවසේදීත් මම සූදානම් මේ ගැන කතා කරන්න මා එන්නට කියලා ඇරයුම් කරා හේෂාන්ට. හේෂාන් මේ සම්බන්ධයෙන් බිම් මට්ටමේ ඉඳලා ක්‍රියාකාරීව වැඩ කරන සමාජිකයෙක්. එහෙම නේද හේෂාන්? හේෂාන් නිලුමින්ද ඔබ ක්‍රියාකාරී සංගමයක ක්‍රියාකාරී පුද්ගලයෙකු ලෙස වැඩ කටයුතු කරනවානේ. Young activist collective එකේ තමයි අපේ තරුණ සමාජිකයෝ ගොඩක් ඉන්න එකේ වැඩ කටයුතු කරගෙන යනවා. හේෂානොත් LGBTIQ community නියෝජනය කරන. ඔව් මම සමරිසි පිරිමි පුද්ගලයෙක් විදිහට identify කරගන්නවා. පසුගිය දවස්වල සමරිසි ප්‍රජාව මෙච්චරක් ඉන්නවා ලංකාවේ කියලා අපිට ඇහුණා වාර්තා වුණා 100ට ගණනක්. ඔව් ඔබේ අධ්‍යයන වාර්තාවලට අනුව කොහොමද? දැනට සමීක්ෂණ වාර්තා මෙහෙමමයි කියලා අපිට පිළිගන්න බෑ. මොකද සමීක්ෂණ වාර්තා අවුරුද්දෙන් වසරෙන් වසර වෙනස් වෙනවා. ඉතින් ඒ වසරට අදාළ සමීක්ෂණ වාර්තාව තමයි ඔය මෑතකදී කිව්වේ 10%ක් කියලා. ඉතින් ඒකත් අපිට එහෙම හරියටම හරි කියලා පිළිගන්න බෑ. කියන්නේ ලංකාවේ ඉන්න මුළු ජනගහනයෙන්ම 10%ක් සමරිසි ප්‍රජාව. ඔබ අධ්‍යයන කටයුතු වල ඉන්න නිසාත් බිම් මට්ටමේ ක්‍රියාකාරී සමාජිකයෙක් නිසාත් හේෂාන් මම අහන්නේ අනිත් කමියුනිටි ගත්තම 100ට කතරම් ප්‍රමාණයක් ඉන්නවද ට්‍රාන්ස්ජෙන්ඩර්ස් ඉන්නවා? මූලිකවම එහෙම ගණනය කිරීමක් නැහැ දැනට. කොතරම් ඉන්නවද? මොකද ගොඩක් අනිත් කමියුනිටි එක සැඟවිලා ඉන්නේ. ඒගොල්ලෝ එළියට ඇවිල්ලා කියන්න කැමති නැහැ. ඉතින් හරි බොහොම අමාරුයි මේගොල්ලෝ සංගණනයක් කරගෙන යන්නේ. ඉතින් ඒක හින්දා හරියටම කියන්න අමාරුයි. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. තාමත් අපි එලියට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. ඇයි මේකට හේතුව කියලා හෙව්වා? එක්ක බයයි, එක්ක සමාජයෙන් ඇතිවන විවේචන සහ මේ පීඩාවට ලක් වෙලා ඒකට ඔරොත්තු දීමේ හැකියාවක් නැහැ. මෙන්න මේ නිසා තමයි මේ දේවල් එලියට එන්නේ නැත්තේ හේෂාන්. ඔබත් සමරිසි පුද්ගලයෙක් විදිහට ඔබවම අර්ථකථනය කරනවා. මං හිතන්නේ මේ පෞරුෂය බෙහෙවින්ම හොඳයි. මොකද මේ පෞරුෂයක් අපිට නැහැනේ. මේ පෞරුෂය ගැන ඔබට ඒ ගරුත්වය ලබා දෙනවා. මට කියන්නකෝ ඔබේ කුඩා කාලේ ඔබ මේ වෙනස්කම් කොහොමද හඳුනාගත්තේ? කුඩා කාලේ වෙනස්කම් හඳුනාගත්තේ පාසල් අවදීමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 8 වසර 9 වසර වගේ වෙද්දී අර නව යෝනියේ හැගීම් ඇති වෙනකොට මට මුලින්ම හැගීම් ඇති වුනේ පිරිමි කට්ටියත් එක්ක. ඉතින් මම ඒක ගැන එච්චර වැඩිය දැනුමක් නැති කමක් තමයි දවසල තිබ්බේ. හැබැයි පසු ඉතින් දන්නවනේ මේ දවසල ඔන්ලයින් තාක්ෂණයේ දියුණුවයි අපේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන කාලයක් තිබ්බේ මෑත අතීතේ. ඉතින් ඒත් එක්කම මේක එතකොට මුහුණු පොත පරිශීලනය කරනකොට Google එකට යනකොට ඉබේටම මෙහි මගේ සිතුවිලි වලට සමානව තවත් අය ඉන්නවා සහ මේක කමියුනිටි එකක් කියලා මට දැනෙන්න ඒකේ දැනගන්න හම්බුණා. හේෂාන් ඔබේ වෙනස්කම දෙමාපියන් දැනගත්තම ඔබට ඔබේ පවුල් පසුබිම තුළ ඒ ලැබිච්ච ආදරය අඩු වුණාද වැඩි වුණාද මොකක්ද උනේ? බොහෝ වෙලාවට මම මට දැනෙන විදිහට ආදරේ ඇති. හැබැයි අර අර ඒකේ පහුගිය කාල වකවානුවල තිබ්බ ලොකු කෑ එකක් මා පිළිබඳව නැහැ. අදටත් අපේ අම්මා ප්‍රශ්න කරනවා සහ මේ මාත් එක්ක කොන්ෆ්ලික්ට් එකක් ඇති වුණොත් එහෙම මේ ප්‍රශ්නේ ඇදලා ගන්නවා. ඒ වගේ අර මේක ගැන දැනුවත්භාවයක් නොමැතිකම තමයි මූලිකම හේතුව. ඉතින් ඒක කොච්චර මම දැනුවත් කරන්න ගියත් අපේ LGBTIQ ප්‍රජාව ගැන මම හැමදාම අපේ අම්මට මේ වගේ කට්ටි ඉන්නවා මේ වගේ කට්ටි ඉන්නවා කියලා දැනුවත් කරත් අර සාමාන්‍යයෙන් අර එනවා. ඉතින් ඒක අර මේ ගොලංගේ හැටිනේ. ඒක තමයි අපිට දරුවෙක් හම්බුණත් අපේ දරුවා ඒ විදිහට වෙනස් වුණොත් අපි පිළිගන්න සූදානම්ද?
තාම එතන නෑ හේෂාන් කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මම හිතන්නේ තාම ලංකාවේ එතන කියලා. නමුත් මේක වෙනස් විය යුතුයි නේ ඔබ ක්‍රියාකාරී සමාජිකයෙක් නේ. මොකද අපි ගොඩාක් වෙලාට දකිනවා මේ විදිහට වෙනස් වුණාම බොහෝ අය ට්‍රාන්ස්ජෙන්ඩර්ස් ලා ලෙස්බියන් කමියුනිටි එක ඉට් වස් ඒ සම්බරිසි ප්‍රචාව මේ විදිහට වෙනස්කම් වුණාම තමන්ගේ පවුල ඈත් කරනවා කර කියා ගන්න දෙයක් නැතුව ඊට පස්සේ කොහේ හරි යනවා අන්තිමට සියදි වෙනස ගන්නවා. ඔව් දැන් පවුල තුලින් ඇක්සෙප්ට් කරන එක බහුතරයක් කරන්නේ නැහැ. හැබැයි ගොඩක් කියේ සුළු පිරිසකගේ පවුල් වලින් ඇක්සෙප්ට් කරපු අවස්ථා අපිට මේ බිම්මට මේ වාසනාවට. ඔව් ඒ වාසනාවට ඒගොල්ලෝ දැක ගන්න අපිට හම්බ වෙනවා. එතකොට මේ අපේ ඒ දෙමව්පියෝ දන්නවා කියලා කියනවා. ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරනවා. ඒගොල්ලන්ගේ රිලේෂන්ෂිප් ගෙවල් වලින් දන්නවා. ඉතින් ඒ වගේ පවුල් පරිසරයකුත් තියෙනවා. ඊට පස්සේ ඉස්සරහට ගියොත් එහෙම අර ඔවුන් තුල තියෙන දැනුවත්භාවය අඩුකම හින්දා පවුල තුලින් රිජෙක්ට් කරපු අය ඔය දුර ගම් පළාත්වල විශේෂයෙන්ම අනුරාධපුර මොනරාගල ඒ වගේ පැතිවල අපේ ළමයි කොළඹට රැකියා කරන්න ඇවිල්ලා ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකවත් අඳුනා ගන්න බැරුව සෙක්ස් වර්කර්ස්ලා විදිහට වැඩ කරන. ඉතින් ඒක ගොඩක්ම භයානක තත්ත්වයක්. ඉතින් අධ්‍යාපනය අතරමඟ දාලා එහෙම ඇවිල්ලා කොළඹට ඇවිල්ලා සෙක්ස් වර්කර්ස්ලා විදියට වැඩ කරන එක සහ ඒගොල්ලෝ සමහර වෙලාවට කරන ජොබ් එක ඒගොල්ලන්ගේ අධ්‍යාපන සුදුසුකමටත් මේ සුදුසුකම මත අනුව නෙමෙයි ඒගොල්ලෝ අර කර කියා ගන්න දෙයක් නැතුව තමයි කරන්නේ. ඉතින් ඒගොල්ලෝ හරි අසරණ වෙලා ඉන්නවා කොළඹට ඇවිල්ලා. ඉතින් මේ වගේ ගොඩක් විදිහට හිරිහැර බලපෑම් සහ මානසික පීඩන එල්ල වෙලා තියෙනවා. සියදිවි නසා ගැනීමත් වාර්තා වෙලා තියෙනවා. සියදිවි නසා ඔයගලන්ට තියෙනවද ගණනය කිරීමක් හේෂාන්? මෙතරම් ප්‍රමාණයක් කියන දල වශයෙන්වත් අපි ගත්තොත් ඉන්නවා සහ ඒකෙ මෙතරම් ප්‍රමාණයක් සියදිවි නසාගෙන තිබෙනවා එහෙම මොනවා මෙතර මෙතරම් ප්‍රමාණයක් සියදිවි නසාගෙන කියලා ගණනය කිරීමක් නැහැ. හැබැයි මෑත කාලයේ අපේ ඕගනයිසේෂන් එකේ මේ හා සම්බන්ධ වැඩ කරන ඕගනයිසේෂන් වල වැඩ කරපුම සමාජිකයෙක් අපේ ප්‍රජාවේ සමාජිකයෙක් කියන්නේ අවුරුදු 16-17 වයස ඇති. ඉතින් පවුලෙන් ආපු කරදර හින්දා සියදිවි නසාගත් අවස්ථාවක් මේ මෑතකදී වාර්තා වුණා. සමහර සියදිවි නසා ගැනීම වාර්තා වුණත් ඒවා හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න අමාරුයි සහ අපිට වාර්තා වෙන්නේ නැති බොහෝ සියදිවි නසා ගැනීම් තියෙනවා. විශේෂයෙන්ම මේ ඛේදනීය තත්ත්වයේ තියෙන ගම්වලද තාම කොළඹත් තියෙනවද? මම කියන්න සතුටි දැනට කොළඹ වාතාවරණය හොඳයි. මොකද අපි කොළඹ කියන්නේ ඉතින් කොළඹ කියන්නේ කොටුව සහ ගාලුපාර සහ තදාසන්න ප්‍රදේශවල මේක සාමාන්‍ය මට්ටමේ තියෙන. ඒත් අර අර මේ එහෙ ඉන්න සමහර පිරිසකෙන් පොඩි පොඩි විරෝධතා එනවා. හැබැයි ගම්බද ඉන්න අපේ ප්‍රජාවේ ළමයින්ට මේක බොහොම ගැටලුවක් තියෙනවා. කොහොමද මේගොල්ලෝ තමන්ගේ ආකල්ප සිතුවිලි වලින් එළියට එන්නේ? ඒවා හිර කරගෙන කොච්චර මානසික පීඩනයකින් ඉන්නවද? ඒගොල්ලොත් එක්ක අපි සෝෂල් මීඩියා වල කනෙක්ට් වුණාම මේගොල්ලන්ගේ ප්‍රශ්න අපිට කියනවා. මෙන්න මෙහිමයි මගේ ප්‍රශ්න. මට මේ විදිහට ගෙදරට කියන්න අමාරුයි. මම මොකද්ද කරන්නේ? ගෙදරින් කසාද බඳලා දෙන්න යනවා බලින්. එහෙම කසාද බැඳලා පස්සේ ඩිවෝස් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ පෞල් ජීවිතය අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. කසාද බැඳලා මානසික පීඩනෙන් මානසික ප්‍රශ්න ඇති වෙච්ච කමියුනිටි එකේ ළමයි ඉන්නවා. ඉතින් මේ කට්ටිය කොච්චර මානසික පීඩනයකින්ද අපේ රටේ ජීවත් වෙන්නේ? දැන් ඔබට රැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඒක වාසනාවක්. ඔබ කියනවා බහුතරය ලිංගික ශ්‍රමිකයන් විදිහට වැඩ කරනවා කියලා. බහුතරය කියන්නේ පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කියන්නේ ගොඩක් ගත්තොත් ට්‍රාන්ස්ජෙන්ඩර් කට්ටිය සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් තමන්ගේ ඒගොල්ලන්ට තමයි ගොඩක්ම මේක බලපාන්නේ. මොකද ඒගොල්ලෝ හරිම වෙනස් පුද්ගලයන්. ඉතින් ඒගොල්ලෝ වෙනස්කොට සලකන ජාතියක් හරිම අමානුෂික විදිහට වෙනස්කොට සලකන වෙලාවක අපේ මෙච්චර මානුෂීය ප්‍රජාවක් ඉන්න ලංකාවේ. ඉතින් ඒගොල්ලන්ට තමයි මේක ගොඩක්ම බලපාලා තියෙන්නේ ඒ පැත්තෙන් ගත්තොත් එහෙම. අපි මෙතරම් කාලයක් හැමදාම කතා කරනවා මේක මෙහෙම වෙන්න බෑ. මේගලන්ට ආයතනවල රැකියා දෙන මට්ටමක් හැදෙන්න ඕනේ, සමාජය පිළිගන්න ඕනේ, මේ දේවල් අපි කතා කරනවා. පසුගිය ආණ්ඩුවලින් දේශපාලනික වශයෙන් මේක ප්‍රසිද්ධ මාර්තුකාවක් බවට පත් කරගත ඡන්දේ ලබාගෙන, නමුත් තවම කිසි දෙයක් වෙලා නැහැ. මේ රජයේ සමගත් ඔබලා එකතු වෙලා යම් කිසි දෙයක් කමියුනිටි එක වෙනුවෙන් නීතිමය රාමු පැත්තෙන් මොන හරි කරන්න අපේක්ෂා කරනවාද?
නීතිමය රාමුව පැත්තෙන් ඔය ආපු හැම රජයක් එක්කම අපේ ඕගනයිසේෂන් එකතු වෙලා කතා කරා අදටත් කතා කරනවා ඉස්සරහටත් කතා කරමින් ඉන්නේ හැබැයි ඒගොල්ලොන්ගේ එකම අරමුණ තමයි ඡන්දේ සහ බලය ලබා ගැනීම. ඉතින් ඒ අරමුණට අපිව පාවිච්චි කරනවා. ඉතින් සමහර පොසිටිව් වයිබ් එකක් තියෙන දේශපාලඥයෝ ඉන්නවා. හැබැයි ඉතින් අපිට කියන්න බෑ ලංකාවේ දේශපාලනයෙන් කවදා මේකේ මේ වගේ නීතිය වෙනස් කරලා අපිට නිදහසේ ඉන්න දෙයිද කියලා. හැබැයි මන් දකින්න එකම දෙයක් තමයි නීතිය වෙනස් කරන ගමන් අපේ ඕගනයිසේෂන් උත් ඒ වැඩේ කරනවා සෙන්සිඩයිස් කරන්න ඕනේ. සමාජයේ දැනුවත් කරන්න ඕනේ. මොකද නීතිය වෙනස් කරත් සමාජයේ දැනුවත්භාවයකින් තොරයි නම් අපිට ඒකත් ලොකුම ගැටලුවක් ලංකාවේ ජීවත් වෙන එක. වැඩේ තියෙන සමාජයේ කතරම් දැනුවත් කරත් මේක පිළිගන්න සූදානම් නැහැ. අපේ තියෙන මේ සංස්කෘතික ඒ වටිනාකම් එක්ක තිබෙන රටක් නිසානේ. ඒක නිසා දැනුවත් උනත් සමහරලාට දන්නවා දැන් මේක මෙහෙමයි කියලා ඒත් අපෝ නැහැ. අර ඒ තැනට තමයි එන්නේ. ඔව් දැන් ඒක ගොඩක් දුරට අපි සෝෂල් මීඩියා වල ගත්තොත් එහෙම කට්ටිය කමෙන්ට්ස් උද්දාන ඕක සංස්කෘතියට පටහැනි එහෙමයි කියලා. අපේ රටේ තමයි ලෝකේ ලස්සනම සංස්කෘතියක් තියෙන්නේ. අපිත් හරි ආසයි. අපි මොකද සංස්කෘතිය මේ එපා කියන්නේ නැහැ. අපි අපේ සංස්කෘතිය ඉදගෙන මම සිල් ගන්නවා මම පන්සල් යනවා අපේ ගේ කපල්ස් මල්වට්ටි අරගෙන මහනුවර පන්සලට දල්දමාලිගාව වදින්න යනවා කැලණි පන්සලට යනවා අපේ ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා මොනර නැටුම් නටනවා හැමදාම පෙරහැරි පත්තිනි නටනවා ඒගොල්ලෝ ඒ වැඩවලටම යනවා. ඉතින් අපි සංස්කෘතිය රැකගෙන ජීවත් වෙන පිරිසක්. කවුරු හරි කියනවා නම් අපි සංස්කෘතියට පටහැනි කියලා ඒගොල්ලෝ සංස්කෘතිය ගැන හරියට හැටි දන්නේ මොකද්ද අතීතෙ ඉඳන් ආපු සංස්කෘතිය හරියටම සංස්කෘතිය ගැන ගත්තොත් එහෙම ලංකාවේ හරියටම කියවොත් මේ වගේ දේවල් මේ අද සමාජයේ අලුතෙන් ඇවිල්ලා ඇති වෙච්ච දේවල් නෙමෙයි. ඒක ඒගොල්ලෝගේ අර අපේ තිබ්බ දුර්මතත් එක්ක ඒවා වියකිලා ගිහිල්ලා මේ අලුත් පොසිටිව් එකක් නිකන් ඇති කරන්න වගේ සමාජයේ මේ 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 ආකල්ප මත තමයි ඔයගොල්ලෝ ඉස්සරහට යන්න ඕනේ වගේ ක්‍රමවේදයක් නේ අධ්‍යාපන ක්‍රමයේ ඔස්සේ අපේ රට දීලා තියෙන්නේ. ඉතින් මේ සංස්කෘතිය කියන මේ රාමුව ඇතුළ හරිම ලස්සන රාමුව ඇතුළ අපි බොහොම සතුටින් ජීවත් වෙනවා. අපි කවදාවත් ලංකාවේ සංස්කෘතියට පටහැනි දෙයක් කරේ නැහැ. අපි එකම දෙයයි ඉල්ලන්නේ කොල්ලෙක් එක්ක විවාහ වෙන එක කෙල්ලෙක් එක්ක විවාහ වෙන එක ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් සතුටින් මේ රටේ ජීවත් වෙන එක මේවා වැරදි විදිහට දකිනවා නම් සංස්කෘතියෙන් මෙච්චර මානුෂීය සංස්කෘතියක් තියෙන ලංකාවේ ඇයි ලිංගික සුළුතර ප්‍රජාවකට විතරක් අමානුෂීය ලෙස හිතන්නේ? ඒක ගැන තමයි අපි හොයලා බලන්න ඕනේ ඇයි මොකද්ද මෙතන වෙනස කියලා. මං දන්නේ මට දැනෙන විදිහට ලංකාවේ තියෙන ලිංගික අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ නොදැනුවත් භාවය තමයි මූලිකම හේතුව. අද දැන් ඔය 365 වගන්තිය යටතේ මේක මේ අපරාධයක් විදිහට නම් කරපු රට මේක අපරාධයක් නෙමෙයි කියලා නම් කරන තැනට දියුණු වෙලා ඒ රටව. අපි තාමත් ඒ විදිහටම යන අධ්‍යාපන ක්‍රමේවත් අලුත් වෙනස් වෙලා නැති අප්ඩේට් නැති ලිංගික අධ්‍යාපන ක්‍රමයක්වත් නැති ඉතින් බොහොම අවාසනාවන්ත රටක්. පිට රටවල් වලට සාමාන්‍ය දෙයක් අපිට අසාමාන්‍ය දෙයක් වෙච්ච මාර්තුකාවක් ගැන තමයි අද දවසේදී කතා කරේ. හේෂාන් ඔයාව නැවතත් ඔයගලගේ ගෙදරට ගෙන යන්නට කැමතියි. මම හිතන අපි කාල වේලාවත් අවසන් වෙගෙන යනවා. කෙටි පිළිතුරු ටිකක් දෙන්න ඔබේ වෙනස්කම් එක ඔබ කිව්වා ඔබට ගෙදරින් පිළිගැනීමට ලකුණේ නැහැ කියලා අදටත් විවේචනෙට ලක් වෙනවා කියලා ඔබව ඔබේ වටපිටාව ඔබව පිළිගත්තද? වටපිටාව මම දන්නේ නැහැ. ඒගොල්ලෝ තාම මේ පිළිබඳව මම ගැන හොඳටම දන්නේ නැහැ. නැහැ මායි නංගිලා දෙන්නයි මල්ලි. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ මට හරි ආදරේ. ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නෑ. මේ වෙනස්කම උන්ට ප්‍රශ්නයක් නෙමෙයි. නෑ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. දැන් මේකත් එක්ක ඔබට දැන් මේ වෙනට ආදර සම්බන්ධයක් තියෙනවද? නෑ මේ වෙන විට ආදර සම්බන්ධයක් නෑ. කවදාවත් තිබිලත් නැද්ද? තිබිලා තියෙනවා. ඇයි මේ ආදර සම්බන්ධකම් බිඳෙන්නේ? අපි ගොඩාක් වෙලාවට දකිනවා ට්‍රාන්ස්ජෙන්ඩර්ස් ලාගේ සමරීසි අයගේ ආදර සම්බන්ධකම් එක දිගටම පැවැත්වීගෙන යන්නේ නැමත පිටරට දකිනවා විවාහය වෙලා හරි ලස්සනට දරුවෝ තදාගෙන ඉන්න ආකාරය. ඒ දැන් ලංකාවේ අපි සුළුතර ප්‍රජාවක් වුණාට අපි ජීවත් වෙන්නේ පොදු සමාජයත් එක්ක. ඒ පොදු සමාජෙන් අපිට එන නෙගටිව් වයිබ් එකක් තියෙනවා. හැම වෙලෙම අපි කොන් කරලා සලකන වයිබ් එකක් තියෙනවා. ගෙවල් වලින් ප්‍රශ්න එනවා. යාළුවන්ට කියාගන්න බැරි කමක් තියෙනවා. ඉතින් මේවත් එක්ක ගොඩක් දුරට ලංකාවේ හරිම අමාරුයි රිලේෂන්ෂිප් එකක් කන්ටිනියු කරගෙන යන්න. ඊටත් ඒක අර අධ්‍යාපනික පැත්තෙනුත් මේ සම්බන්ධව කිසිම දැනුවත් භාවයක් නැහැනේ.
ඉතින් අර ප්‍රසිද්ධිය අතින් අල්ලන් යන්න තරමටවත් ලංකාව දියුණු වෙලා නැති හින්දා ඉතින් අපේ රිලේෂන්ෂිප් ගොඩක් වෙලාවට ලොง ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් තියෙන ඉතින් ඒ වගේ කමියුනිකේෂන් ප්‍රොබ්ලම්ස් හින්දා වෙලාවකට ඒවා බ්‍රේක් අප් වෙනවා ඒක සාමාන්‍ය ඉතින් මේ වගේ රටවල් වල ඉතින් ගොඩ ඒ උනාට ගොඩක් ලංකාවේ කපල්ස් වෙන රටවල් වල ගිහිල්ලා හරි ලස්සනට ජීවත් වෙනවා දැන් ජීවිතේ මේ විදිහට වෙනස්කම් එක්ක ලොකු හැලහැප්පීම් එක්ක ඔබ ගෙවෙන ජීවිතයක් තියෙන ජීවිතය ගැන සතුටුයිද එක පැත්තකින් සතුටුයි තරුණෙක් විදිහට තරුණ ප්‍රජාව වෙනුවෙන් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න ලැබිච්ච එක මොකද තරුණයෝ ඇවිල්ලා කතා කරන්නේ නැහැ එතකොට තරුණයෝ හැංගිලාමයි දැන් අපි වගේ අපේ යංග ඇක්ටිවිස්ට් කලෙක්ටිව් එක ඔස්සේ ඒ ඉන්න තරුණ තවත් කීප දෙනෙක් ඉන්නවා ඉතින් මේ කට්ටියත් එක්ක කතා කරද්දි මේ මාතෘකාව එළියට ඇදන් තරුණයෝ විදිහට කතා කරද්දි තරුණයෝම මේ ගැන හොල බලනවා තරුණයෝම ඉස්සරහට ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා එතකොට මං හිතනවා මේ මේක තරුණයෝ තුලම දැන් LGBTIQ ප්‍රජා වෙන්න ඕනේ වෙන තරුණේට මේ මේ කට්ටිය කොන් කරන්න හොඳ නැහැ මේකත් මේ අපේ සමාජයේ ජීවත්වන ප්‍රජාවක්. ඉතින් අපි මේ කට්ටියට සාවෙන් කරලා සලකන්න ඕනේ නැහැ. උඹ කොලුකාරයා වගේ වචන පාවිච්චි කරන්න ඕනේ නැහැ. එතකොට ෆෙමිනිස්ට් ලුක් ලයික් තියෙන පිරිමි කට්ටිය කොන් කරන්න හොඳ නැහැ. ඒ කට්ටියත් අපේම මිනිස්සු කියලා සෙන්සිටයිස් වෙන්න තමයි මට ඕනේ. ඒ විනුවෙන් කතා කරන එක මට ඇත්තටම සතුටි. ජීවිතේ කවදා හරි තනි වෙයි කියලා හිතෙන්නේ නැද්ද? ඒක ඉස්සරහට බලන්න ඕනේ හැබැයි මම හිතනවා මම තනි වෙන්නේ නැහැ කියලා. මොකද මට ඉන්නවා ලොකු ප්‍රජාවක්. මගේ ප්‍රජාව මාත් එක්ක ඉන්නවා සහ මම අද මෙතන ඇවිල්ලා මෙහෙම කතා කරන්නෙත් අපේ අතීතේ ගොඩක් දේවල් කරලා තියෙනවා ඒ ප්‍රජාව අපේම ප්‍රජාව. ඉතින් ඒ කට්ටියත් එක්ක තමයි මාත් ඉන්නේ. ඒ කට්ටියගේ දැනුම අරගෙන තමයි මාත් ඉස්සරහට යන්නේ. මාත් දැන් කතා කරනවා තරුණය වෙනුවෙන් ඉස්සරහට ලංකාවේ හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ කලින් වැඩසටහන් නරඹපු බොහෝ දෙනෙක්ගෙන් නිරන්තරයෙන් මට කෝල්ස් එනවා අදටත් කෝල්ස් එනවා මමට මෙහෙම වෙනසක් දැනෙනවා මම කොහොමද මම කාටද ඒක කියන්නේ කියලා මම හිතන්නේ ශහන්ලත් එක්ක එකතු වුණොත් පුළුවන් නේද ඔව් අනිවාර්යෙන් කන්ටැක්ට් වෙන්න මොකද අපිත් එක්ක නෙමෙයි ගොඩක් ඕගනයිසේෂන් තියෙනවා මේ වෙනුවෙන් වැඩ කරන හියුමන් රයිට්ස් වෙනුවෙන් වැඩ කරන ගොඩක් ඕගනයිසේෂන් තියෙනවා අනිවාර්යෙන් කන්ටැක්ට් වෙන්න සම්බන්ධ වෙන්න ඒගොල්ලන්ට මොන යම් හෝ පැත්තකින් උපකාරයක් අවශ්‍යයි නම් අනිවාර්යෙන් අපි බැඳිලා ඉන්නවා ඒගොල්ලන්ට උපකාර කරන්න බෙහෙම ස්තුතියි ඉතින් අද දවසේදී කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන කතා කරන්නට මේ විදිහට එකතු වුණාට විශේෂයෙන් ඔබ ඔබගේ අනන්‍යතාවයේ තහවුරු කරමින් මගේ වැඩසටහනට මේ විදිහට එක්කාසු වීම ගැන හේෂාන් මම ඔබට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබ මගේ වැඩසටහනට පැමිණි නිසා තවත් ලස්සනට ඉන්න හොඳට සුවඳවත්ව ඉන්න ලස්සනට ඉන්න අවෝරා විතින් පුංචි තෑග්ගක් තියෙනවා හේෂාන් ඔබට. අපි නැවතත් හම්බෙලා කතා කරමු. ඔව් අනිවාර්යෙන්.